මෙන්න බලන්න ඉන්දියාව 2015 ඉඳන් මේ අවුරුදු 10 ඇතුළත ආණ්ඩුවේ ආදායම තුන්ගුණයකින් වැඩි කරගෙන තියෙනවා. බදු වැඩි කරලාද? නෑ. ඒ ආණ්ඩුව ඉතාම බුද්ධිමත් වැඩක් කළා. ඉන්දියාව කියන්නේ අපිට වඩා දුප්පත් රටක්. ඉන්දියාව අපිට වඩා නූගත් රටක්. ඉන්දියාව අපේ තරම් මේ විදිහේ සංවිධිත නාගරිකකරණයක් වෙලා තියෙන රටක් නෙවෙයි. අපේ ජාතික එක පුද්ගල ආදායමෙන් භාගය ඉන්දියාවේ ආදායම. මොකද ඒගොල්ලෝ කළේ? සියලුම ගණදෙනු ඒගොල්ලෝ ඉලෙක්ට්‍රොනික පදනමකට ගත්තා. රුපියල් 500 වල 1000 වල 2000 වල තියන් ඉන්නේ උන් ඔක්කොම තහනම් කළා මොණියක වැතුමා. කිව්ව ගිනුමකට දාපල්. ඒ ගිනුම හරහා මේවා වියදම් කරපළා. මිත්‍රවරුනි අපි මොකද්ද කරන්නේ? අපි බොහොම පැහැදිලිව කියලා ඔයගොල්ලෝ ඔක්කොම QR එකෙන් තෙල් ගැහුවනේ නේද? අද ලංකාවේ කියලා දිනවා QR එක සම්බන්ධ කරලා හැම බැංකු ගිනුමකම එක තියෙනවා. අද මේ රටේ දුප්පත්ම පවුල් 15 ලක්ෂ 80 අද QR එකේ ඉන්නවා ලංකාවේ එකට ගන්න පුළුවන් බැංක් account එකක් තියෙනවා. 80 වෙන වෙන්නේ බැංක් account එකට. දැන් අපි තෙල් ගහන්න යමු. තෙල් ගහන්න ගියාම මම රුපියල් 10000ක මෙතන ෂෙඩ් එකෙන් තෙල් ගහමු. ගහන්න QR එකේ. මම QR එකෙන් තෙල් ගැහුවාම කිසිම ප්‍රශ්නයක් නැහැ. මම රුපියල් 10000යි තෙල් ගෙව්වා. මගේ බැංක් account එකකින් ඒක අඩු වුණා. මෙතන ඉන්න ඩීලර් මහත්තයාගේ බැංක් account එකට ඒක ගියා. එතුමා රුපියල් 300ක් තියාගත්තා. ඉතුරු 9700 IOC එකට හරි සිපෙට් කෝ එකට හරි කියලා. මෙහෙම කරද්දි ගියා. අද මේකට මාසයක් යනවා. අද මේකට මාසයක් යනවා. මෙහෙම කරද්දි ගියා. අන්න මම 10 වාරයක් මෙතන අතුරුගිරිය ෂෙඩ් එකෙන් තෙල් ගැහුවා. ලස්සෑ. අන්න මට එතකොට IRD එකෙන් එවනවා මොකද? ඔබ ලස් එක තෙල් ගහලා තියෙනවා. ඔබේ ආදායම ලස් එක වැඩි. ගණින් PIN නම්බර් එක කියලා නේ? අන්න ඒක හරි. අන්න ඒක යුක්තිසහගතයි. ඒ වැඩේ කරන්නේ නැතුව ආණ්ඩුව මොකද්ද කරන්නේ? මේ 1 කෝටි 60 ලක්ෂයක් මේ රටේ දුවදරුවෝයි වැඩි මහල්ලෝයි ඔක්කොටම PIN නම්බර් දෙන්නේ. අහ මේ තව දෙවිතුක ආදායම නැති අස්වැසුමින් ජීවත් වෙන පවුල් 37 ලක්ෂයක් ඉන්නවා ඔක්කොටම PIN නම්බර් දෙන්නේ. සල්ලි තියෙන මිනිහා අල්ල ගන්න ඒකට ක්‍රමවේද හදන්න නැතුව ඒකට විද්‍යානුකූල ක්‍රමවේද හදන්න නැතුව නිකන් ඩිජිටල් ඉකොනොමි කිය කිය ඉන්නවා. බොහොම පහල් පැහැදිලිව අපි කියනවා වසර 3ක් ඇතුළත ලංකාවේ ආදායම දෙගුණයකින් නම් වන ආණ්ඩුවේ ආදායම අපි ඒකට වැඩසටහන හදලා තියෙන්නේ. අවසානයේ ඊ රුපියලක් කරා අපි මේක ගෙනියනවා. සෑම පුරවැසියෙකුටම අවසානයේ ඊ වොලට්ටුවක් අපි ලබා දෙනවා පසුම්බියක්. ඒ තත්ත්වයට අපි මේ රට ගෙනියනවා. ඒ ගෙනියන වැඩපිළිවෙල අපි සකස් කරගෙන ඒක ලබන 14 වෙනිදට අපි ඉදිරිපත් කරනවා. කිසිම බදු වැඩි කිරීමක් නැතුව අපි මේ ආදායම එකතු කරනවා මිත්‍රෝ. බලන්න අපේ අරක්කු ව්‍යාපාරය. අපි ඔක පහු ගිය කාලේ අපි තමයි ඇල්ලුවේ. අවුරුදු 6ක් අරක්කු බිස්නස් එක ගෙනිච්චා. හොර අරක්කු ගහුවා හොර ලේබල් ගහුවා. මේක QR එකෙන් ගෙවන්න තිබුණා නම් මේ බෝතලේට ගන්න. හරියට තමන්ගේ අරක්කුද මේ තියෙන්නේ කියලා ලේබල් එක බලලා. ඊට පස්සේ ඒකෙන් ගෙවන්න තිබුණා නම් බදු වෙලෙම අය වෙනවා. අද කෝටි 700ක් අය කරගන්න බෑ. 5 දෙනෙක්ගේ. තව මොන කතාවක්. දුප්පත් මිනිහාගේ සීනි කිලෝ රුපියල් 49 75කින් වැඩි කරන ආණ්ඩුවට 5 දෙනෙක්ගෙන් කෝටි 700ක් අය කරගන්න. ආ ඒක අය කරගන්න කියලා අපි නියෝගයක් දුන්නම ඒ නියෝගය පිළිගන ඒ අනුව ක්‍රියා කරපු සුරාමතු කොමසාරිස්ව ජනවාරි 1 වෙනිදා ඉඳන් ගෙදර යවුවා. ඒකයි කළේ. ඒක මෙහෙම මේ ආණ්ඩුවට ගෙනියන්න බෑ මිට්ටෝ. රටක ආදායම් හොයන හැටි කොහොමද? ආදායම් වැඩි කරන හැටි කොහොමද කියලා ඔය කයිවාරු නෙවෙයි අපි කරලා බලනවා. ඒක නිසා ඔබතුමාලගෙන් අපි ඉල්ලන්නේ මිනිස්සු කෝපාවිෂ්ඨව තමයි ඉන්නේ ඇත්ත. මිනිස්සු ආසයි දැන් ඔය කතා අහන්න. අහවලා කවද්ද හිරේ යන්නේ? නාමල් මහත්තයා කවද්ද හිරේ යන්නේ? එහෙම නැත්නම් ජොන්ස්ටන් මහත්තයා කවද්ද හිරේ යන්නේ? අරම මේවා දැනගන්න ආසයි අකුඩි ගහන්න, කිරිපත් කන්න, කිරි වලින් නාන්න හරි ආසයි. එහෙම තමයි තියෙන්නේ මිනිස්සු. හැබැයි මතක තියාගන්න කෝපාවිෂ්ඨ වීමෙන් මේ ඔබේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒගොල්ලන්ට නඩුවල් ලැබෙනව නම් ඒක නීත්‍යානුකූලව ලැබිය යුතුයි. කෝපාවිෂ්ඨ නොවි අපි මේ රට ගොඩනගා ගැනීම සඳහා විද්‍යාත්මක කලමනාකරණයකට රට ගමන් කළ යුතුයි. ඒ පිළිබඳව උසස්ම අපි ලබන 14 වෙනිදා මේ රටේ දේශපාලන පක්ෂ නියෝජිතයන්ට ඒ වගේම ක්‍රියාකාරිකයන්ට උත්තරවේදීන්ට අපි ලබා දෙනවා. ඒ ලබා දීමත් එක්ක මේ රටේ අපි බලාපොරොත්තු වෙනවා වැදගත් මිනිසුන්ගේ බලගත් දේශපාලන සංධානයක් එන්න. ඒ නිසා ජනාධිපති වර්ණය ආවනම් එහෙමයි මහමැතිවරණය එහෙම අප්‍රේල් මාසේ ආවොත් ඔව් ඒකටත් එහෙමයි අපි ඒකට අවශ්‍ය කරන සූදානම මෙතන හදනවා මිත්‍රෝ. ඒ නිසා අපි මේ එක්සත් ජනරජ පෙරමුණ ක්‍රියා කරන්න වෙන විදිහකට
අද අපිට පේනවා ජනතා විමුක්ති පෙරමුණ කියනවා අපේ විසඳුම තියෙනවා අපිට නායකයෙක් ඉන්නවා අපි වටා එකතු වෙමු සමගි ජන බලවේගය කියන අපිට විසඳුමක් තියෙනවා අපේ නායකයෙක් ඉන්නවා අපි වටා එකතු වෙමු තාම නම් ආණ්ඩුවෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා තාමත් කිව්වේ නෑ ඒක හැබැයි නිකන් කියාගෙන යනවා අපි එහෙම කියන්නේ නෑ අපි ඒ වෙනුවට වැඩ පිළිවෙල ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙලක් ඉදිරියට ගන්න ඒ වැඩ පිළිවෙල කරයිද කියන විශ්වාසනීයත්වය කොහෙන්ද එන්නේ ඒක ඉන්නේ අපේ අතීත ක්‍රියාකලාපය අපි කරලා පෙන්නපු මිනිස්සු ඒ නිසා ඒ සඳහා වෙච්ච කණ්ඩායමක් අපිට ඉන්නේ ඒ විශ්වාසනීයත්වය මතයි අපි මේ වැඩ පිළිවෙල ගේන්නේ ඒ වැඩ පිළිවෙලත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ පුළුල් දේශපාලන සංධානයක් බිහි කරන්න. අද මේ රටේ 24 ලක්ෂයක් දුප්පත් කාන්තාවෝ අර ශුද්‍ර මූල්‍ය ණය උගුලට අහුවෙලා. එහෙම නැත්නම් පොලි මුදලාලිට අහුවෙලා. එහෙම නැත්නම් බැංකු වලට අහුවෙලා මහා දැවැන්ත දුකක ඉන්නේ. මේ පහුගිය අවුරුදු තුනේ රත්තරන් ටික විකුණලා ණය අරගෙන 35 පොලියට රට බංකොලොත් වුණා වගේ අපේ පවුල් සංස්ථාව බංකොලොත් වෙලා තියෙනවා. එතනින් මේ අය ගොඩ ගැනීමට නම් අවංක උත්සාහයක් අවංක සමාජ සුබසාධන වැඩපිළිවෙලක් අවශ්‍යයි. දරුවෝ 6 ලක්ෂයක් කන්න නැතිවින්ද පාසල් යන්නේ. ඒ දරුවට කෑම වේල දෙන වැඩපිළිවෙලක් රටට අවශ්‍යයි. මේ පිරිස ගොඩනගන වැඩසටහනක් අපිට අවශ්‍යයි. අන්නේ වැඩසටහන අපි ඉදිරිපත් කරනවා විතරක් නෙවෙයි ඒ වටා සැබෑ මහජන බලය ගොඩනගා ගැනීමට අපි කටයුතු කරමු. ඒ නිසා මහමැතිවරණ වේවා ජනාධිපතිවරණ වේවා ඒ අවස්ථාවේදී කවුද අපේක්ෂකයෝ කවුද අපේක්ෂකයා කියලා අපි තෝරනවා එහෙම නැතුව මෙන්න අපේ අපේක්ෂකයා මෙන්න අපේ අපේක්ෂකයෝ කියලා අපි මේ වටා එක්ක අහුවෙන්න කියන්නේ වැඩ පිළිවෙල වටා ජනතාවත් නායකයොත් එකතු කරලා ඒ හරහා ඔබන මේ රට ගලවා ගැනීම කරා අපි යනවා ඒ වගේම අපේ මැතිණිය කිව්වා වගේ අපේ මේ පක්ෂයේ වෙන්න ආරයව නැ මේ පක්ෂයේ නෑසිය මිසුරංගේ ක්‍රියාකලාපයක් නැ මේ පක්ෂයේ ඉහළම වෘත්තීය වේදී පිරිස මේ පක්ෂය කරගෙන යන්නේ ඉදිරි අපි සම්බන්ධ කරගන්නවා ඒ ජාතිය පිරිස් මේ රටේ දේශපාලනයේ මේ 225ම හොරු කියලා හදපු ව්‍යාජ මතයක් තියෙන්නේ මේක හැදුවේ ගෝඨාභය මහත්තයා ගේන්න එක්තරා මාධ්‍ය නාලිකාවක් ඒක නිසා මේ රටේ ඉන්නවා මේ 225 ඇතුළේ හොඳ මිනිස්සු ටිකක් දේශපාලනයේ ප්‍රාදේශීය සභා පළාත් සභා මට්ටමේ හොඳ මිනිස්සු ටිකක් හොරකම් නොකරපු මිනිස්සු ටිකක් කොලේ ඉරා නොගත්ත මිනිස්සු ටිකක් ඒ හැමෝටම අද වේදිකාවක් නැති වෙලා තියෙනවා ඒ වේදිකාව අපි ඉදිරි කෙටි කාලය තුළද ගොඩනගනවා ඒ සඳහා එකතු වෙන්න කියලා ඔබ සියොදනාගේ දිල්ලා සිටමින් සියොදනාට මේ පැමිණීම ගැන නැවතත් ස්තුතිවන්ත වෙමින් මම නියදෙමි අපිට දැනුම් තැන අපිම හදමු රට මගින් පටන් ගමු The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය